දැන් මෙතන භාග කීයද? භාග දෙකයි. දැන් අපි භාග ගණන් පියවර කීපයක් කරලා ඉවරයි. සාමාන්‍ය භාග සුළු කිරීම, තුල්ල භාග එකතු කිරීම, අඩු කිරීම. සංගීත කාමරයට ගිහින් ඔබ ගණන් හදුවද? මේ භාගෙට මේ කාලත් එකතු කළාම තුන් කාලයි. වහින්න වෙස්සක් වහින්න ගණන්ගෙන ගන්න ඕනේ නැහැ. ඔබ සින්දු කීකෙම හිටපන්. ඔවුන් උත්පත්තියෙන් සමාන භාග දෙකක්. දැන් එතකොට උඹලා ඉන්නේ කීවෙනි පන්තියේද? පහේ පන්තියේ. එහෙනම් ඉතින් අහවල් එකටද හතර පන්තියට දාන්නේ? නමුත් ඔවුන් විෂමයි. නිදහස් කරන්න පුළුවන්? කැලේට සින්දු කියපම මුන්ට කප්රුක පහල වෙනවා කියලාද හිතේ? ලලිත් රත්නායක අභිමංගල සිනමා කාව්‍යය. ගෙදරකින් එක ගානක් හදුවද? ගණන් හදන්න එපා. ගණන් හදන්න නැතුව සින්දු කීකෙ වෙන්න එපා. තෝ දාන්න ඕනේ හතරේ පන්තියට නෙමෙයි තුනේ පන්තියට. බලන්න. දරුසිත නුරිතන ගුරු පරපුරක් වෙනුවෙන් ගුරුසිත නුරිතන දරු පරපුරක් වෙනුවෙන් දරු ගුරු දෙගුරු සැමට මල්ලි හිට බන්දියේදී දින ගන්න විතරක් හදන්න කියලා දෙනවද? වෙනදාටත් වඩා තනිකම කිසි මාත්මික ගෑණියෙක් වෙලා නම් ඉපදින්න එපා පුතේ උඹලා. ශ්‍රද්ධා චිත්‍රපට ඉදිරිපත් කිරීමක්. විෂම භාග.